ආයුබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය. බුද්ධ ධර්මය 5 වෙනි පාඩම. ආදර්ශවත් චරිත. පළවෙනි කොටස. අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේ ඉදිරිපත් කිරීම ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය එම් සිරිනන්ද ස්වාමින් වහන්සේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව ඔස්සේ. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව චැනල් එක දහම් පාසල් අවසාන විභාගයට ධර්මාචාර විභාගයට සහ බුද්ධ ධර්මය සිංහල ආදී විෂයන් වලට පාඩම් නිර්මාණය කරමින් මේ විදිහට ඔබට අධ්‍යයනය කරන්නට ඉදිරිපත් කරනවා පිරිවෙන දහම් පාසල අපේ නාලිකාව. මේ පාඩමේදී අපි කතා කරන්නේ බුද්ධ ධර්මය විෂයට අදාළ 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවෝ ගැන. මේ පාඩමේදී අතිපූජ්‍ය මහා රේණුකානේ චන්දවිමල මහා නාහිමි පාණන් වහන්සේ පිළිබඳවත් අනගාරික ධර්මපාලතුමා පිළිබඳවත් සාකච්ඡා වෙනවා. අපි මේ කොටසේදී පළවෙනි කොටසේදී රේණුකානේ චන්දවිමල මහා නාහිමි පාණන් වහන්සේ පිළිබඳවයි කතා කරන්නේ. අපි බලමු මොනවද උන්වහන්සේ පිළිබඳව කතා කරන්නට තියෙන තොරතුරු, උන්වහන්සේ කොයිතරම් උත්තරීතර ස්වාමින් වහන්සේ නමක්ද භික්ෂූන් වහන්සේ නමක්ද කියන එක පිළිබඳව. ශ්‍රී ලාංකික කෘතවේදී ජනතාව සැමදා ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන ගිහි පැවිදි සත්පුරුෂ උතුමන් රාශියකි. ශ්‍රී ලාංකික කෘතවේදී, ශ්‍රී ලාංකීය කෘතවේදී කළගුණ දන්න ජනතාව හැමදාම මහත් ගෞරවයෙන් ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන ගිහි සහ පැවිදි සත්පුරුෂ උතුමන් රාශියක් සිටිනවා. ගිහි පාර්ශවයේ සහ පැවිදි පාර්ශවයේ කියන මේ පාර්ශව දෙකේම සත්පුරුෂ ජනතාව විසින් නිරන්තරයෙන්ම ගෞරව කරන, අවධානයට යොමු කරන සත්පුරුෂ ගිහි සහ පැවිදි විශාල පිරිසක් සිටිනවා. ඉතින් ස්වකීය ජීවිතයේ අපමණ කැපකිරීම් සිදුකොට තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ වූ කැපකිරීම් සිද්ධ කරලා ඒ කැපකිරීම් නිසාම, ඒ කැපකිරීම් තුළින් ජාතිය, ආගම, භාෂාව, සාහිත්‍ය ජාතිය ආගම භාෂාව සාහිත්‍ය වෙනුවෙන් මහා මෙහෙවරක් සිදු කළ එබඳු අත්‍යුදාර චරිත දෙකක් හඳුන්වා දීම මෙම පාඩමෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, භාෂාව වෙනුවෙන්, සාහිත්‍ය වෙනුවෙන් මහත් කැපකිරීමක් කරපු උතුම් චරිත දෙකක් ගැන තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. ඒ ධර්ම විනයදර ශික්ෂාකාමි මහත් තෙර නමක් වූ අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ චරිතය හා ජාතියත් ආගමත් පුබුදුවාලීමට දිවි පරදුවට තබා ක්‍රියා කළ
අනගාරික ධර්මපාලතුමාගේ චරිතය. මෙම චරිත මගින් ලබා දෙන ආදර්ශ අපගේ ශිෂ්‍ය ජීවිතයට බෙහෙවින් වැදගත් වෙයි. චරිත දෙක අපි කතා කරන ධර්ම විනයදර ශික්ෂාකාමි මහතෙර නමක් වෙච්ච අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන්ගේ චරිතය ගැනත්, ජාතියත් ආගමත් පුබුදු කරන්නට ජීවිතය පරදුවට තියලා ක්‍රියාත්මක වෙච්ච අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ගැනත් අපි කතා කරනවා. මේ චරිත දෙක මගින්ම ලබා දෙන ආදර්ශ අපේ ශිෂ්‍ය ජීවිතවලට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න අපිට ගොඩක් වැදගත් වෙන චරිත දෙකක් තමයි මේ අනගාරික ධර්මපාලතුමාගේ සහ රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන්ගේ චරිතය. අපි කතා කරන්නට සූදානම් වෙන චරිත දෙක රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ චරිතය. ඊට අමතරව අනගාරික ධර්මපාලතුමාගේ චරිතය. ඊළඟට අපි බලමු රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ ගැන අපිට කතා කරන්නට තියෙන තොරතුරු මොනවද කියලා. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි පාණන් වහන්සේ. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි පාණන් වහන්සේ. මේ සිටින්නේ වැඩ සිටින්නේ රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුව. ඉතින් උන්වහන්සේ ගැන තමයි අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. උන්වහන්සේ ගැන තොරතුරු රාශියක් කතා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ චරිතය සම්බන්ධ වීඩියෝ දර්ශන, උන්වහන්සේගේ අපවත්වීම අවස්ථාවේ වීඩියෝ දර්ශන නැරඹීමටත් අපි අදහස් කරනවා. ඉතින් අපි බලමු මොනවද මුන්වහන්සේ ගැන කතා කරන්නට තියෙන තොරතුරු කියලා. සම්බුදු සසුන රඳා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි. සම්බුද්ධ ශාසනේ රඳා පවතින්නට අවශ්‍ය වෙන ලක්ෂණ කිහිපයක් ගැන කියනවා. අවශ්‍ය වෙන දේවල් කිහිපයක් ගැන කියනවා. සම්බුදු සසුන රඳා පවතින්නේ සම්බුද්ධ ශාසනේ රඳා පවතින්න සිල්වත්, ඊට පස්සේ ගුණවත්, උගත්, සිල්වත් ගුණවත් උගත්. සම්බුද්ධ සසුන සම්බුදු සසුන රඳා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි. එහෙනම් ශ්‍රාවකීන් වහන්සේ නමක් වුණාම, භික්ෂුන් වහන්සේ නමක් වුණාම උන්වහන්සේ සිල්වත් වෙන්නට ඕන, ගුණවත් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි උගත් වෙන්නටත් ඕන. සිල්වත්, ගුණවත්, උගත් කියන ගුණධර්ම වලින් යුක්ත වෙන්නට ඕන. ඉතින් අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ මේ සිල්වත්කම, ගුණවත්කම, උගත්කම කියන සියලුම ගුණයන්ගෙන් පෝෂණය වෙච්ච, ගුණයන් පෙන්නුම් කරපු ඉතාමත් වටින භික්ෂුන් වහන්සේ නම. ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ පාඩමේ තියෙන තොරතුරුත් එක් උන්වහන්සේ ගැන ඉගෙන ගත්තට පස්සේ. තින් කෙතරම් උසස් පිළිම තිබුණත්, චෛත්‍ය වෙහෙර විහාර තිබුණත්, එම වස්තුන්ට බුදු සසුන රැක ගැනීමට හැකියාවක් නොමැත. කොච්චර බුදු පිළිම තිබ්බත් චෛත්‍ය රාජානන් වහන්සේලා, වෙහෙර වහන්සේලා, විහාර මන්දිර, විහාර භූමි තිබුණත් ඒ වස්තුවලට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට බැහැ. කොයිතරම් උස බුදු පිළිම තිබ්බත්,
චෛත්‍ය වෙහෙර විහාර තිබුණත් ඒ වස්තුවලට පුළුවන්කමක් නැහැ සම්බුද්ධ ශාසනය රැකගන්න. එහෙනම් මොනවද අවශ්‍ය වෙන්නේ? අපි බලමු මොනවද සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීම සඳහා තියෙන්නට ඕන දේවල් කියලා. භික්‍ෂූන් වහන්සේලා හොඳින් ධර්මය හදාරා එම ධර්මය දේශනා කරමින් සාකච්ඡා කරමින් ලේඛන ගත කරමින් පවත්වාගෙන යාමට සසුනෙහි යහ පැවැත්මට අත්‍යවශ්‍යය. එහෙනම් සම්බුද්ධ ශාසනය පවතින්නට නම් යහපත් විදිහට පවතින්නට පවත්වාගෙන යන්නට මොනවද සිද්ධ විය යුත්තේ? භික්ෂූන් වහන්සේලා හොඳින් ධර්මය ඉගෙන ගන්නට ඕන. භික්ෂූන් වහන්සේලා හොඳින් ධර්මය ඉගෙන ගන්නට ඕන. ඊට අමතරව තවත් කරුණු කිහිපයක්ම කියනවා. අපි නැවත වතාවක් බලමු. එම ධර්මය දේශනා කරන්නට ඕන. සාකච්ඡා කරන්නට ඕන. ලේඛන ගත කරන්නට ඕන. භික්ෂූන් වහන්සේලා හොඳින් ධර්මය හදාරලා ඒ ධර්මය දේශනා කරලා සාකච්ඡා කරමින් දේශනා කරමින් සාකච්ඡා කරමින් ලේඛනගත කරමින් පවත්වාගෙන යෑම සසුනේ යහ පැවැත්මට අත්‍යවශ්‍යම කාරණේ. බෝධීන් වහන්සේලා පිළිම වහන්සේලා චෛත්‍ය රාජානන් වහන්සේලා පැවතීම පමණක් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට රැකවරණයට පැවැත්මට හේතුවක් නොවන බව ඒ තුලින් අපි අවබෝධ කරගත යුතුයි. ඊට පස්සේ අපි බලමු එසේ අප සම්බුදු සසුන රැක ගැනීමට මෑත යුගයේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස රේරුකානේ චන්දවිමල මහා නාහිම්පාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. ඒ විදිහට කටයුතු කරපු මෑතකාලීන වටින භික්‍ෂූන් වහන්සේ නමක් තමයි රේරුකානේ චන්ද විමල මහානායක හාමුදුරුවන් වහන්සේ. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට නම් මෙන්න මේ කියන දේවල් අවශ්‍යයි කියල කිව්වා. අපි නැවතවතාවක් බලමු. එමනුවද කියලා. භික්‍ෂූන් වහන්සේ ලහුඳින් ධර්මය හදාරන්නට ඕන, ඒ ධර්මයේ දේශනා කරන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, ලේඛනගත කරන්නට ඕන. සම්බුද්ධ ශාසනයේ පැවැත්මට නම් භික්ෂූන් වහන්සේලා විසින් සිදු කළ යුතු කාර්යභාරයන් මොනවාද කියලා අපින් ඇහුවොත් අපිට කියන්නට පුළුවන් වෙන්න ඕන භික්ෂූන් වහන්සේලා ධර්මයේ හැදෑරිය යුතුයි, ඒ ධර්මය ජනතාවට දේශනා කළ යුතුයි, සාකච්ඡා පැවැත්විය යුතුයි, ලේඛනගත කළ යුතුයි, ඒ විදිහට පිළිතුරු දෙන්නට ඕන. ඉතින් ඒ විදිහට කටයුතු කරපු භික්ෂූන් වහන්සේ නමක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ තමයි රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරු. රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරු යතිවරයාණන් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපේ ජීවිතවලට ශිෂ්‍ය ජීවිතවලට ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු උන්වහන්සේගේ සරල චාම්, ඒ වගේම උත්තරීතර කාටවත් නොදෙවෙනි ජීවිතය. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ අධිකාරී පත්වේ රයිගම් කෝරලයේ රේරුකාන ගම පිහිටා ඇත. මේ පුංචි ගමකි. මේ ගම එදා දියුණු ප්‍රදේශයක් වේ. සරුසාර කෙත්වතු වලින් සැදුම්ලත් රේරුකාන ඉතා සුන්දර ගම්මානයකි. කළුතර දිස්ත්‍රික්කයේ රේරුකාන කියන ගම තියෙන්නේ කොහෙද කියලා අපි දැනගෙන ඉන්නට ඕන. රේරුකාන කියන ගම තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. රේරුකාන කියන ගම පැවත් පිහිටි දිස්ත්‍රික්කයේ කළුතර. බණ්ඩාරගම ආසන්නයේ. බණ්ඩාරගම කියන ප්‍රදේශයට ආසන්නයි. අධිකාරී පත්වේ. පත්තුව කියලත් එකක් තියෙනවා අතීතයේ වර්ගීකරණය කරපු එකක්. ඒ පත්තුව තමයි අධිකාරී පත්තුව.
අධිකාරිපත්තුවේ රයිගම් කෝරලේ. අපි දන්නවා කෝරලේ කියලත් එකක් තියෙනවා. රයිගම් කෝරලයේ රේරුකාන ගම පිහිටා ඇත. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ අධිකාරිපත්තුවේ රයිගම් කෝරලේ රේරුකාන ගම පිහිටලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ අධිකාරිපත්තුවේ රයිගම් කෝරලේ රේරුකාන ගම පිහිටලා තියෙනවා. ඉගෙන ගන්න දේ හරියටම නිවැරදිවම හොඳින් ඉගෙනගෙන ඉස්සරහට යන්න. එතකොට ඔබට පුළුවන් අවශ්‍ය විෂය කරුණු හොඳින් මතක තබාගෙන ඉදිරියට විභාග අවස්ථාවලදී ඉතාමත් හොඳින් ඉතාමත් නිවැරදිව පිළිතුරු ලබා දෙන්න පුළුවන්. රේරුකාන ගම පිහිට ඇත්තේ කොහෙද? කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ අධිකාරිපත්තුවේ රයිගම් කෝරලේ. ඔබට විනාඩි දෙකක් යාවි මේක පාඩම් කරගන්න. ජීවිත කාලයටම කවදා රේරුකානේ හාමුදුරුවන් වහන්සේ ගැන රේරුකානේ චන්දවිමල ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ගැන ඇහුවත් ඔබට මේක එතකොට පිළිතුරක් විදිහට ලබා දෙන්න පුළුවන්. උන්වහන්සේ ගැන විස්තරයක් කියනවනම්, උන්වහන්සේ ගැන විස්තරයක් ලියනවනම්, උන්වහන්සේ ගැන විස්තරයක් කාට හරි කියලා දෙනවනම්, උන්වහන්සේ ගැන වාර්තාවක් ලියනවනම් ඔබට පුළුවන් මේක පාවිච්චි කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ අධිකාරිපත්තුවේ රයිගම් කෝරලේ පිහිට ඇති රේරුකාන ගම පුංචි ගමක්. මේ ගම එදා දියුණු ප්‍රදේශයක් විදිහට තමයි සටහන් වෙන්නේ. සරුසාරකෙත් වතු වලින් සැදුම්ලත් රේරුකාන ගම ඉතාමත් සුන්දර ගමක්. ඉතින් මේ රේරුකාන ගම ගැන අපි මුලින්ම දැනගන්නට ඕන සියලුම තොරතුරු ඉතාමත් හොඳින් කතා කළා. ඊට පස්සේ බලමු මේ ගමේ සිටි දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන. දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන. දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මහතාට සහ දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මහත්මාට සහ පියාට සහ මුණසිංහගේ පොඩි නෝනා මාතාවට. මුණසිංහගේ පොඩි නෝනා මාතාව දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන පියාණන් සහ මුණසිංහගේ පොඩි නෝනා මාතාවට දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන පියාණන්ට සහ මුණසිංහගේ පොඩි නෝනා මාතාවට 1897 ජුලි මාසේ 19 වෙනිදා උපන් පින්වත් කුමාරයා. දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන පියාට, මුණසිංහගේ පොඩි නෝනා මාතාවට ඉපදෙනවා පින්වන්ත කුමාරයෙක්. ඒ පින්වන්ත දවස තමයි, ඒ පින්වන්ත කුමාරය ඉපදිච්ච පින්වන්ත දවස 1897 ජුලි මාසේ 19 වෙනිදා. 1897 ජුලි මාසේ 19 වෙනිදා දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මුණසිංහගේ පොඩි නෝනා. දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මුණසිංහගේ පොඩි නෝනා කියන අම්මයි තාත්තයි දෙන්න, ඒ දෙන්නට ඉපදුනා ලස්සන පුංචි පින්වන්ත කුමාරයෙක්. 1897 ජුලි මාසේ 19 වෙනිදා. 1897 ජුලි මාසේ 19 වෙනිදා තමයි මේ කුමාරයා ඉපදුනේ. 1897 මාසේ ජුලි දිනේ 19 වෙනිදා. කීප වතාවක් කියන්න ඔබට මතක තියෙනවා. රේරුකානේ චන්දවිමල කියන පස්සේ කාලේ පැවිදිබිමට ඇතුළත් වෙච්ච කුමාරයාගේ උපන්දිනය තමයි මේක. 1897 ජුලි මාසේ 19 වෙනිදා ඉපදුනා. අම්මයි තාත්තයි දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මුණසිංහගේ පොඩි නෝනා තමයි අම්මා. පුත් කුමාරයා උපන් පින්වත් පුත් කුමරා රුබෙල් ගුණවර්ධන නමින් හඳුන්වනු ලැබිනි. 1897 ජුලි මාසේ 19 වෙනි දවසේ ඉපදිච්ච මේ පින්වන්ත කුමාරයාට තියපු නම තමයි
රුබෙල් රූබෙල් ගුණවර්ධන. රූබෙල් ගුණවර්ධන. රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ ගිහි කාලේ නම තමයි මේ නම. රූබෙල් ගුණවර්ධන. අම්මගේ නම මුණසිංහගේ පොඩි නෝනා. දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන තමයි තාත්තා. 1897 ජුලි මාසයේ 19 වෙනිදා තමයි ඉපදුනේ. රූබෙල් ගුණවර්ධන තමයි නම. දොන් බස්තියන්ද පියාගේ නම මුණසිංහගේ පොඩි නෝනා මව 1897 ජුලි මාසයේ 19 වෙනිදා රූබෙල් ගුණවර්ධන තමයි නම බවට පත් වුණේ. ඔහු 6 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. 6 දෙනෙක් හිටිය පවුලේ රූබෙල් ගුණවර්ධන කියන මේ පුංචි කුමාරයා වැඩිමහලුම කුමාරයා පුතා. 6 දෙනා වෙන්නේ බාල සොහොයුරියන් එක්කෙනෙක්, බාල සොහොයුරියක්. ඊට පස්සේ සොහොයුරන් 4 දෙනෙක්, සොහොයුරන් හිටියා 4 දෙනෙක්. බාල සහෝදරියක් හිටියා. සහෝදරයෝ 4 දෙනෙක් හිටියා. එහෙනම් 6 දෙනෙකුගෙන් යුක්ත පවුලේ වැඩිමහලු කෙනා තමයි රූබෙල් ගුණවර්ධන. බාල සහෝදරියක් හිටියා. සහෝදරයෝ 4 දෙනෙක් හිටියා. සහෝදරයෝ 4 දෙනයි, බාල සහෝදරයයි 5යි. රූබෙල් ගුණවර්ධන වැඩිමහලු සහෝදරයත් එක්ක සහෝදරයෝ සියලු දෙනාම දරුවෝ 6 දෙනයි. මේ ඉන්නේ රේරුකානේ චන්දවිමල නායක හාමුදුරු. ඉතින් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් මහණ වෙන්න කලින් නම දන්නවා රූබෙල් ගුණවර්ධන. ඊට පස්සේ අපි දන්නවා අම්මගේ නම, මුණසිංහගේ පොඩි නෝනා මාතාව, දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන තාත්තා. උපන්දිනය තමයි 1897 ජුලි මාසයේ 19 වෙනිදා කියන දිනේ. මේ පින්වත් දරුව අධ්‍යාපනය ලැබීමට ගියේ අසල ගමේ තිබූ වීදිය ගොඩ පාසලටයි. දැන් අපි ඉගෙන ගන්නේ මේ කුමාරය ඉගෙන ගත්ත පාසල වීදිය ගොඩ පාසල. වීදිය රේරුකාන කියන අසල ගමේ තිබූ වීදිය ගොඩ පාසලට. වීදිය ගොඩ කියලා පාසලක් තිබිලා තියෙනවා. රේරුකාන කියන ගමට ආසන්නය තිබුණු ගමක තමයි මේ පාසල තිබිලා තියෙන්නේ, වීදිය ගොඩ පාසල. රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ බවට පත්වෙච්ච රූබෙල් ගුණවර්ධන කියන කුමාරය ඉගෙන ගත්ත පාසල තමයි වීදිය ගොඩ පාසල. වීදිය ගොඩ පාසලේ තමයි ඉගෙන ගත්තේ. ඔහු එහි දෙවන පන්තිය දක්වා ඉගෙනීම කළේ. වීදිය ගොඩ පාසලේ මේ රූබෙල් ගුණවර්ධන කියන කුමාරය ඉගෙන ගත්තේ අවුරුදු 2යි, දෙවන පන්තිය දක්වා විතරයි. වීදියගොඩ පාසල රේරුකාන කියන ගමට අල්ලපු ගම වීදියගොඩ කියන ගමේ තිබුණු පාසලට තමයි රූබෙල් ගුණවර්ධන කියන කුමාරයා ගියේ. දෙවන පන්තිය දක්වා ඉගෙන ගත්තා මේ වීදියගොඩ කියන පාසලේ. ඒ දිනවල බුරුම ජාතික යූ විනයාලංකාර නම් හිමිපාණන් වහන්සේ. ඒ දිනවල බුරුම ජාතික යූ විනයාලංකාර නම් හිමිපාණන් වහන්සේ. යූ විනයාලංකාර කියන හාමුදුරු. අපි බලමු මොකද මේ එකවරම හාමුදුරු කෙනෙක්ගේ නමක් අපිට ආයෙත් කියන්නේ කියලා. රූබෙල් ගුණවර්ධන කුමාරයාට මේ හාමුදුරුව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපිට බලන්නට පුළුවන්. බුරුම ජාතික භික්ෂුන් වහන්සේ නමක්. මේ දවස්වල වීදියගොඩ පාසලේ රූබෙල් ගුණවර්ධන දරුවා ඉගෙන ගන්න කාලේ ඒ දවස්වල බුරුම ජාතික යූ විනයාලංකාර කියන හාමුදුරුවෝ හොරණ ප්‍රදේශයට වැඩම කළා. භික්ෂුන් වහන්සේ තමයි බුරුම ජාතික යූ විනයාලංකාර නම් හිමිපාණන් වහන්සේ. යූ විනයාලංකාර කියන හාමුදුරු
වැඩම කරලා හිටියේ හොරණ කියන ප්‍රදේශයට. හොරණ ප්‍රදේශයට බුරුමේ ඉඳලා තමයි මේ හාමුදුරුව වැඩම කරලා තිබුණේ. උන්වහන්සේගේ නම ජූ විනයාලංකාර කියන නම. හොරණ ප්‍රදේශයට වැඩම කරලා හිටියා. කළු පහන නමැති කන්දේ, කුළු පහන කියලත් කියනවා, කළු පහන කියන කන්දේ ගල් ගුහාවක වැඩ සිටියහ. මේ කාලේ වීදිය ගොඩ ගමේ පාසලට යමින් දෙවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න කාලේ, රූබෙල් ගුණවර්ධන කියන දරුවා ඉගෙන ගන්න කාලේ, බුරුම ජාතික භික්ෂුන් වහන්සේ නමක් විලයා ජූ විනයාලංකාර කියලා හොරණ ප්‍රදේශයට වැඩම කරලා කළු පහන කියන කන්දේ ගල් ගුහාවක වැඩ හිටියා. කළු පහන කියන කන්දේ ගල් ගුහාවක වැඩ හිටියා. කළු පහන කියන ගමේ කන්දේ ගල් ගුහාවක වැඩ හිටපු හාමුදුරුව, බුරුම ජාතික හාමුදුරුව ජූ විනයාලංකාර කියන හාමුදුරුව. උන්වහන්සේ කියන්නේ බුරුම ජාතික යූ විනයාලංකාර හාමුදුරුව. උන්වහන්සේ බුරුම ජාතික යූ විනයාලංකාර හාමුදුරුව හොඳින් සිංහල භාෂාව නොදැන සිටියත්, උන්වහන්සේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා සිංහල භාෂාව ගැන ඒ තරම් දැනුමක්, මනා දැනුමක් උන්වහන්සේට නැහැ. එහෙම තිබ්බේ නැති වුණාට දන්න තරමින් ජූ විනයාලංකාර හාමුදුරුවෝ දන්න තරමින් එම ගම් ප්‍රදේශයේ ජනතාවට, ඒ ගම් ප්‍රදේශය කියන්නේ හොරණ ප්‍රදේශයේ කළු පහන කියන කන්දේ ගල් ගුහාවක තමයි උන්වහන්සේ දැන් වැඩ ඉන්නේ. උන්වහන්සේ සිංහල භාෂාව වැඩිය දන්නේ නැහැ. ඒ වුණාට දන්න තරමින් ඒ ගම් ප්‍රදේශයේ, හොරණ ප්‍රදේශයේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරනවා. යූ විනයාලංකාර හාමුදුරුවෝ හොඳින් සිංහල භාෂාව දන්නේ නැති වුණාට කළු පහන කියන කන්දේ ගල් ගුහාවක වැඩ ඉන්න ගමන් හොරණ ප්‍රදේශයේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරමින් වැඩ සිටිනවා. මෙම ධර්ම දේශනාවල විශේෂත්වයක් වූයේ, මේ දේශනා කරපු ධර්ම දේශනාවල විශේෂත්වයක් තිබුණා, සුවිශේෂත්වයක් තිබුණා. සාමාන්‍ය කරන ධර්ම දේශනාවක් වගේ නෙමෙයි, මේ ධර්ම දේශනාවේ විශේෂත්වයක් තිබුණා. අපි බලමු ඒ විශේෂත්වය මොකක්ද කියලා. මහණකමේ අගය නිතර පෙන්වා දීම මේ ධර්ම දේශනාවල විශේෂත්වයක් වුණා. මේ ධර්ම දේශනාවල යූ විනයාලංකාර හාමුදුරුව කරන ලද ධර්ම දේශනාවල සුවිශේෂී ලක්ෂණය තමයි මහණකමේ අගය නිතරම කියා දීම, නිතරම පෙන්වා දීම. එයට හේතුවක් වන්නට ඇත්තේ මේ උන්වහන්සේ, යූ විනයාලංකාර හාමුදුරුවන් වහන්සේ නිතරම මහණකම ගැන කියන්නට, දේශනා කරන්නට හේතුව වෙන්නට ඇත්තේ බුරුම රටේ බොහෝ දෙනෙකු ටික කලකට හෝ පැවිදි වී කටයුතු කිරීමයි. බුරුම රටේ බොහෝ දෙනෙක් හැමදෙනාම වගේ ටික කාලයකට తాවකාලික පැවිද්දක් තියෙනවා. ඒ කෙටි කාලය තුල අනිවාර්යයෙන්ම පැවිදි වෙලා ඉන්නට ඕන. විවාහ වෙන්නටත් සුදුසුකමක් විදිහට බලනවා බුරුම රටේ, තායිලන්තයේ රටේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට කොච්චර කාලයක් කටයුතු කරලා තියෙනවද කියලා, මහන වෙලා කොච්චර කාලයක් ඉඳලා තියෙනවද කියලා බලනවා. ඒ නිසා බුරුම රටේ බොහෝ දෙනෙකු ටික කාලයකට හෝ පැවිදි වී කටයුතු කිරීම නිසා වෙන්න ඇති. බුරුම රටේ ජූ විනයාලංකාර කියන හාමුදුරුව ධර්මදේශනාවලදී නිතරම මහන වීමේ අගය, මහනකමේ අගය ගැන දේශනා කරන්නට ඇත්තේ. මේ හින්දා, මේ නිසාම ගමේ කවුරුත් තම දරුවෙකු පැවිදි කිරීමට කැමැත්තක් දැක්වූහ. මේ ගමේ හිටපු හැමෝම කැමැත්තක් දැක්වා. හොරණ ප්‍රදේශයේ මිනිස්සු කැමැත්ත දක්වනවා තමන්ගේ දරුවෙක් පැවිදි කරන්න. රේරුකාන කියන ගමේ
එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රතිඵලයක් විදිහට දෙමෝපියන්ගේ ආශිර්වාදය ඇතිව ගමේ දරුවන් 27 දෙනෙක් පැවිදි වීමට කැමැත්ත පළ කළහ. ඒ ගමේ හිටපු 27 දෙනෙක් ගමේ දරුවෝ 27 දෙනෙක් පැවිදි වෙන්නට කැමැත්තක් දැක්වුවා. බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් වහන්සේ බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවෝ එම දරුවන් 27 දෙනාම පැවිදි කළහ. 27 නමම 27 දෙනාම 27 නමක් බවට පත් කළ 27 දෙනෙක් පැවිදි කළා. බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවෝ තමයි මහාන කරන්නේ. එහෙනම් දරුවෝ 27 දෙනෙක් පැවිදි වීමට කැමැත්තක් දැක්වුවා. දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව මේ දරුවෝ 27 දෙනාම බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් වහන්සේ විසින් පැවිදි බිමට ඇතුළත් කළා. ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි 8 වනදා දිනේ හොඳට මතක තියාගමු. ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි මාසයේ 8 වෙනිදා මොකක්ද සිද්ධ වුණේ කියලා දැනගන්න කලින් අපි දිනේ හොඳින් මතක තියාගනිමු. ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ තමයි ක්‍රිස්තු වර්ෂ කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 1906ක් ගියාට පස්සේ 1906 ජනවාරි මාසේ 8 වෙනිදා පාසල් අධ්‍යාපනයේ නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි මාසේ 8 වෙනිදා පාසල් අධ්‍යාපනයේ නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ රූබෙල් ගුණවර්ධනද නැවතවතාවක් බලමු. ක්‍රිස්තු වර්ෂ 1906 තමයි අධ්‍යාපනය නිමා කරන්නේ. අධ්‍යාපනය නිමා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි මාසයේ 8 වෙනිදා. ඊට පස්සේ පැවිදි බිමට ඇතුළත් වුණා රූබෙල් ගුණවර්ධන. රූබෙල් ගුණවර්ධනද මෙම පිරිසට අයත් වූ අතර ඔහු පැවිදිවීමෙන් පසුව පූජ්‍ය රේණුකානේ චන්දවිමල යන නමින් හඳුන්වනු ලැබිණි. පූජ්‍ය රේණුකානේ චන්දවිමල යන නමින් හඳුන්වනු ලැබිණි. අපි කතා කරන කථානායකයන් වහන්සේ පූජ්‍ය අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල හාමුදුරු. එහෙනම් උන්වහන්සේ පැවිදි වෙච්ච දවස මේ විදිහට සටහන් කරන්නට සඳහන් කරන්නට පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1906. ඉතින් උන්වහන්සේ පැවිදි වෙච්ච දවස වගේම උන්වහන්සේ ගිහි දරුවෙක් විදිහට කුමාරයෙක් විදිහට ඉපදිච්ච දවස අපිට මතක තියෙන්නට ඕන. ඉතින් රූබෙල් ගුණවර්ධන කියන මේ දරුවා පැවිදි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි මාසයේ 8 වෙනිදා. පැවිදිවීමෙන් පසු නාමය රේරුකානේ චන්දවිමල කියන නම. රේරුකාන කියන ගමේ නිසා රේරුකානේ චන්දවිමල කියන නම උන්වහන්සේට ලැබෙනවා. මෙසේ පැවිදි වූ සාමණේරයන් වහන්සේලාට වැඩි කාලයක් ලංකාවේ වැඩ සිටීමට හැකි වූයේ නැත. ඒ විදිහට 27 දෙනෙක් දෙමව්පියන්ගේ ආශිර්වාදයේ ඇතිව පැවිදි වෙච්ච බව අපි සඳහන් කළා. යතර රූබෙල් ගුණවර්ධන කියන දරුවාත් ඇතුළත් වුණා. ඒ රූබෙල් ගුණවර්ධන දරුවා පැවිදිවීමෙන් පසු හඳුන්වපු නම පූජ්‍ය රේරුකානේ චන්දවිමල කියන නම. ඒ වුණත් උන්වහන්සේලා 27 නමට වැඩි කාලයක් ලංකාවේ ඉන්න පුළුවන් වුණේ නැහැ. පුළුවන්කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා සියලු දෙනාම මහාන වෙච්ච 27 දෙනාම 1908 ජනවාරි 27 වන දින 1908 ජනවාරි මාසයේ
විසිහත්වෙනි දින. ඔව් 1908 ජනවාරි මාසේ 27වෙනිදා උන්වහන්සේලා විනයාලංකාර හිමියන් විසින් බුරුම රටට මියන්මාරයට කැඳවාගෙන යන ලදහ. බුරුම රටට මියන්මාරයට කැඳවාගෙන යන ලදහ. බුරුම රටට මියන්මාරයට කැඳවාගෙන ගියා. උන්වහන්සේලා පැවිදි වුණේ 1906 1906 ජනවාරි මාසේ 8වෙනිදා උන්වහන්සේලා බුරුම රටට මියන්මාරයට වැඩම කරනවා. ජූ විනයාලංකාර බුරුම ජාතික භික්ෂුන් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේ සමග 1908 ජනවාරි මාසේ 27වෙනිදා. සිංහල භාෂාව හැර කිසිම භාෂාවක් නොදැන් සිංහල භාෂාව ඇරෙන්න වෙන භාෂාවක් මේ හාමුදුරුවරු දැනගෙන හිටියේ නැහැ. බුරුම රටට වැඩිය මේ පොඩි හාමුදුරුවන් පිරිසට මේ පොඩි හාමුදුරුවරු පිරිසට මුලදී අධ්‍යාපනය ලැබීම කෙසේ වුවත් කතාබහ කිරීම පවා අපහසු විය. සිංහල භාෂාව ඇරෙන්න වෙන කිසිම භාෂාවක් ගැන දැනුමක් මේ 27 නමට තිබ්බේ නැහැ. රේරුකාන කියන ගමේ දුප්පත් දරුවන් විදිහට හිටපු පිරිසක් තමයි මේ විදිහට පැවිදි වුණේ. බුරුම ජාතික ජූ විනයාලංකාර හාමුදුරුවන්ගේ කරුණා සිතින් පැවිද්ද ලබාගෙන බුරුමයට වැඩම කළාට උන්වහන්සේලාට මුලදී අධ්‍යාපනය ලබන්න තියා බුරුම භාෂාවෙන් කතා කරන්නටවත් අදහස් උදහස් හුවමාරු කරගන්නටවත් අපහසු වුණා. රටකින් රටකට ගියාට පස්සේ කොයි වගේ තත්ත්වයක් උදා වෙනවද කියලා අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැහැ. ඒ වුණත් උන්වහන්සේලා කිසිම දෙයක් වෙන භාෂාව බුරුම භාෂාව ගැන දැනගෙන හිටියේ නැතත් එහෙත් උන්වහන්සේලා ටික කලකින් බුරුම භාෂාව හොඳින් ඉගෙන ගත්තහ. මේ 27 නම බුරුම භාෂාව හොඳ විදිහට ඉතාමත් හොඳින් ප්‍රගුණ කළා, ඉගෙන ගත්තා. ඒ අතර සූත්‍ර විනය හා අභිධර්මය ශ්‍රී ලංකාවේ පැවිදි වෙලා විනයාලංකාර හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේ සමග බුරුමයට වැඩම කරපු හාමුදුරුවරු 27 නම ඉගෙන ගත්තා. පුංචිම පුංචි කාලයකින් බුරුම භාෂාව ඉගෙනගෙන සූත්‍ර විනය අභිධර්මය ඉතා හොඳින් ප්‍රගුණ කළහ. සූත්‍ර ඉගෙන ගත්තා, විනය ඉගෙන ගත්තා, අභිධර්ම කියන මේ ත්‍රිපිටකයම බුරුම භාෂාවෙන් ඉගෙන ගත්තා. සූත්‍ර විනය හා අභිධර්මය කියන මේ සියලුම ත්‍රිපිටකයට අයත් දේවල් භික්ෂුන් වහන්සේ නමක් හැටියට භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයෙන්ම සූත්‍ර විනය අභිධර්මය ඉගෙන ගන්නට තියෙනවා, ඉගෙන ගත යුතුයි. එතකොට තමයි උන්වහන්සේගේ භික්ෂු ජීවිතයේ සම්පූර්ණත්වයට පත් වෙන්නේ. ඉතින් බුරුමයට වැඩම කරපු මේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කරගත් අනිකුත් භික්ෂුන් වහන්සේලා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය හොඳින් ඉගෙන ගත්තා. ත්‍රිපිටකයේ පමණක් නොව තම භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් මෙන්ම තමන්ගේ භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් තියෙනවා. ඒවා භාවනාව හොඳින් ප්‍රගුණ කළා. ඇවතුම් පැවතුම් භාවනාව ඉතාමත් හොඳින් මේ භික්ෂුන් වහන්සේලා පිරිස විසින් භික්ෂුන් වහන්සේලා ප්‍රගුණ කළා. බුරුමේ ඉතා දැනුගත් භික්ෂුන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලද මේ සාමණේරයන් වහන්සේලා අතර බුරුමේ ඉතාමත් දැනුගත් භික්ෂුන් වහන්සේලාගෙන් තමයි උන්වහන්සේලා ඉගෙන ගත්තේ. ඒ ඉගෙනගත් සාමණේරයන් වහන්සේලා අතර රේරුකානේ හිමියෝද ත්‍රිපිටකය පමණක් නොව බුරුම භාෂාවෙන් ලියවී ඇති අභිධර්ම ග්‍රන්ථ ආදිය පවා ඉතා දක්ෂ අයුරින් ඉගෙන ගත්හ. රේරුකානේ චන්දවිමල හාමුදුරුව ත්‍රිපිටකයේ විතරක් නෙවෙයි, සූත්‍රපිටකයේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ විතරක් නෙවෙයි, බුරුම භාෂාවෙන් ලියවිලා තිබුණු අභිධර්ම ග්‍රන්ථ පවා
අභිධර්මය කියන්නේ ඉතාමත් ගැඹුරින් තියෙන ධර්මයන්. එතකොට බුරුම භාෂාවෙන් ලියවිලා තිබුණු, සිංහල භාෂාවෙන් ලියවිලා තියෙන අභිධර්ම ග්‍රන්ථ පවා සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කරපු අයටවත් සමහර වෙලාවට තේරුම් ගන්න අපහසු තැන් තියෙන්න පුළුවන්. ඒ වුණත් බුරුම භාෂාවෙන් ලියවිලා තිබුණු අභිධර්ම ග්‍රන්ථ පවා ඉතා දක්ෂ ලෙස ඉගෙන ගන්නට රේරුකාණේ චන්දවිමල සාමණේරයන් වහන්සේ දක්ෂ වුණා. උන්වහන්සේ බුරුම භාෂාව ඉතා හොඳින් ලිවීමට කියවීමට දක්ෂෙක් වූහ. රේරුකාණේ චන්දවිමල හාමුදුරුව බුරුම භාෂාව ඉතාමත් හොඳින් ලියන්නටත් කියන්නටත් කතා කරන්නටත් දක්ෂෙක් වුණා. එසේම වසර 10ක් පමණ බුරුමේ අධ්‍යාපනයේ ලබා, වසර 10ක් බුරුමේදී අධ්‍යාපනයේ ලැබුවා. එහෙම අධ්‍යාපනයේ ලබලා උන්වහන්සේ 1917 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා 1917 ඔක්තෝබර් 26 වෙනිදා 1908 තමයි, 8 අවුරුද්දේ තමයි උන්වහන්සේලා ජනවාරි මාසයේ බුරුමේට වැඩම කළේ. උන්වහන්සේ වැඩම කරනවා නැවතත් ලංකාවට 1917. අවුරුදු 10ක් බුරුමේ ඉගෙන ගත්තා. රේරුකාණේ චන්දවිමල හාමුදුරුව බුරුම භාෂාව ලියන්නටත් කියන්නටත් අති දක්ෂෙක් වුණා. බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වෙනි දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අදිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තහ. රේරුකාණේ චන්දවිමල හාමුදුරුව අවුරුදු 10ක් බුරුමේ අධ්‍යාපනය ලබලා උන්වහන්සේ 1917 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අදිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. උපසම්පදා ලාභීත්වය ලබා ගත්තා. බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව උපසම්පදා ලාභීත්වය ලබා ගන්නේ බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී 1917 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා උපසම්පදා වුණේ. උපසම්පදාව ලබා ටික කලකින් ලංකාවට වැඩම කළ උන්වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලේ වැඩ සිටියහ. දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලේ එම පන්සලේ වැඩ සිටි සිරිධම්ම නම් නාහිමිපාණන් වහන්සේ අභිධර්මය උගන්වන අතර රේරුකාණේ හිමියෝද එම පන්තියට ගොස් උගන්වන ආකාරය බලා සිටියහ. ඒ පන්සලේ වැඩ හිටියා සිරිධම්ම කියලා නායක හාමුදුරුවන් වහන්සේ නමක්. අභිධර්මයේ උගන්වන වෙලාවේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවොත් ඒ පන්තියට ගිහිල්ලා වැඩම කරලා සිරිධම්ම කියන නායක හාමුදුරු උගන්වන විදිහ බලාගෙන හිටියා. ටික දිනකින් සිංහල ඉගෙනගත් උන්වහන්සේම පන්තිය අයට අභිධර්මයේ ඉගැන්වූහ. ටික දවසකින් සිංහල භාෂාව ඉගෙන ගත්තා. සිංහල භාෂාව ඉගෙනගෙන ඒ පන්ති අයට මේ කියන රේරුකාණේ චන්දවිමල හාමුදුරුව සිරිධම්ම හාමුදුරුව විසින් පවත්වාගෙන ගියපු ඒ පන්තිය මුන්වහන්සේ විසින් සිද්ධ කරනවා. අභිධර්මයේ උගන්වනවා. ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය කුඩා කාලයේ බුරුමයට වැඩම කළ නිසා සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් නොතිබූ උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත් කියවා සිංහල භාෂාව පිළිබඳ ධර්ම වර්ධනය කරගත්හ. කුඩා කාලයේ තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුව වැඩම කරන්නේ. එහෙනම් සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් තිබුණේ නැහැ. ඒ භාෂාව වර්ධනය කර ගැනීම සඳහා ජාතක කතා පොත කියෙව්වා, සද්ධර්ම රත්නාවලිය කියෙව්වා, පූජාවලිය වැනි පොත් කියවලා සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගත්තා.
ඔබට පේනව ඇති පොතක් තියෙනවා. මේ තියෙන්නේ පොතක්, රේරුකානේ චන්දවිමල නාහිමි කියන නමත් සටහන් වෙලා තියෙනවා. රේරුකානේ චන්දවිමල හිමි කියන නම. ඉතින් අපි බලමු මොකක්ද මේකෙන් අපිට කියන්නේ කියලා. පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චයේ පළවෙනි ග්‍රන්ථය රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුව රචනා කරපු පළවෙනිම පොත තමයි නිර්වාණ විනිශ්චය. නිර්වාණ විනිශ්චය පළවෙනි පොත නිර්වාණ විනිශ්චය. මේ තියෙන්නේ පොත පළමු ග්‍රන්ථය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ, රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ පළවෙනි පොත. ඉතින් මේ පළවෙනි පොත ඒ නිසා මුන්වහන්සේ විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චය. පළවෙනි ග්‍රන්ථය නිර්වාණ විනිශ්චය කියලත් අපි දැනගන්නට ඕන. ඒ නිර්වාණ විනිශ්චයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න ඕන. අපේ පැරණි පොත් තුළ භාවිත වන වචන යොදා තිබෙන බව පෙනේ. උන්වහන්සේ ජාතක කතා පොත, සද්ධර්ම රත්නාවලී වගේ පොත් පරිහරණය කරලා තමන්ගේ සිංහල භාෂාව ප්‍රගුණ කරගන්නට උත්සාහ කරපු නිසා පළවෙනිම ග්‍රන්ථය වෙච්ච නිර්වාණ විනිශ්චයේ අපේ පැරණි පොත්වල තියෙන වචන බොහෝමයක් උන්වහන්සේ පාවිච්චි කරලා තියෙනවා නිර්වාණ විනිශ්චය කියන පොතේ. ඔබට පුළුවන් නිර්වාණ විනිශ්චය කියන පොත ඩවුන්ලෝඩ් කරගෙන කියවන්නටත් පුළුවන්. ඒ වගේම ඔබට ලබා ගන්නටත් පුළුවන් බෞද්ධ ග්‍රන්ථ මිලදී ගන්නට තියෙන තැන්වල ඕන තරම් මේ පොත් ඔබට ලබා ගන්නට පුළුවන්, ඔබට කියවන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් පළවෙනි ග්‍රන්ථයේ කොයි විදිහටද වචන පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපිට කියවලා බලන්නටත් පුළුවන්. නිර්වාණ විනිශ්චය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ නිර්වාණ විනිශ්චය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස ගාථා කිහිපයක් තියෙනවා. සිද්ධ සුද්ධා මිතගුණෝ නිබ්බානං නිබ්බනං ජනේ බෝදේසි යෝ මහාවීරෝ නමේතං සිරසා තිදා. ඔය විදිහට සඳහන් වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වුණේ මේකේ මේ පොතේ ජාතක කතා පොත, ඒ වගේම සද්ධර්ම රත්නාවලිය වගේ පැරණි පොත් කියවලා සිංහල භාෂාව ප්‍රගුණ කරගත්ත නිසා උන්වහන්සේ පළවෙනි ග්‍රන්ථයේ වෙච්ච නිර්වාණ විනිශ්චයේදී පැරණි සිංහල වචන, නොතේරෙන සිංහල වචන බොහෝමයක් පාවිච්චි කරපු බව සඳහන් කරලා තිබුණා. ඒක ගැන අවබෝධ කරගන්නට තමයි අපි මේක පාවිච්චි කළේ. අපි මේක අධ්‍යයනය කරන්නට කල්පනා කළේ නිර්වාණ විනිශ්චයේ පුංචි කොටසක් තමයි මේ තියෙන්නේ ආරම්භ කරන විදිහ. ඉතින් වචන කිහිපයක් බලමු. අශේෂඤ්ඤේය ධර්ම විශේෂහි ජීර්ණ පත්‍රේක්හි දිවස සන්තප්ප නාරාචයක්සේ විනිවිද යන්නා වූ අනන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුක්ති නායක වූ ලෝකෛක සිවංකර වූ අප භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ බෝධිද්‍රුම මූලයෙහිදී ඔය විදිහට ගැඹුරු වචන, අමාරු වචන බොහොමයක් පාවිච්චි කරලා තිනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ සිංහල භාෂාව ඉගෙන ගන්නට පැරණි පොත්පත් පරිහරණය කිරීම නිසා. ඊළඟට අපි බලමු මුල් කාලයේ සිංහල වචන නොදන්නා නිසා තමයි එසේ ලීවද අනෙක් ග්‍රන්ථ රචනා කිරීමේදී සරල වචන යොදා ඇති බව පසු කාලයේ උන්වහන්සේම සඳහන් කළහ. උන්වහන්සේ මුල් කාලයේදී සිංහල භාෂාව පිළිබඳව ඒ තරම් දැනුමක් නොතිබුණු නිසා ඒ විදිහට වචන පාවිච්චි කළාට තමන් පස්සේ කාලේ ග්‍රන්ථ රචනා කරනකොට අමාරු නැති අපහසු නැති පහසු සරල සිංහල වචන පාවිච්චි කරමින් ග්‍රන්ථ සඳහන් රචනා කරපු බව උන්වහන්සේ සඳහන් කරනවා. අතිගරු රේරුකානේ මහා නායක හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 25කටත් වැඩිය. පොත් 25කට වැඩියෙන් රචනා කළා තිනු උන්වහන්සේ. ඒ අතර පොත් කිහිපයක් තේරවාදී පිළිගැනීම් වලට එකඟව මෙන්ම
මතභේදයකට තුඩු නොදෙනාකාරයට උන්වහන්සේ ඒ සෑම ග්‍රන්ථයක්ම රචනා කොට ඇත. හැම පොතක්ම ලියලා තියෙන්නේ තේරවාද ඉගැන්වීම් වලට එකඟ වන විදිහට, මතභේදයකට තුඩු දෙන්නේ නැති විදිහට. ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරමින් පොත් ලිවීම උන්වහන්සේ තුළ තිබූ අපූරු හැකියාවකි. ත්‍රිපිටකයේ තියෙන කරුණු මතු කරලා අරගෙන පොත්වල ලියන එක උන්වහන්සේට තිබිච්ච අපූරු හැකියාවක්. උන්වහන්සේගේ ඉතා වටින හැකියාවක් තමයි ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරලා අරගෙන ලියන්න හැකියාව ලැබීම. තමා ලියූ දෙයක් නැවත කපා හරි වැරදි හැදීමක්ද කටුක් සටහන් ලියා පසුව නිවැරදිව ලිවීමක්ද උන්වහන්සේගේ ජීවිතයේ තිබුණේ නැත. තමා ලියපු දෙයක් නැවත කපලා හරි වැරදි හැදීමක් උන්වහන්සේ ගාව තිබුණේ නැහැ. ඒ කියන්නේ එකවරම උන්වහන්සේ ලියනවා. ලියනවා නම් ඒක එකවරම ලියනවා. පසුව නිවැරදිව ලිවීමක් උන්වහන්සේගේ ජීවිතයේ තිබුණේ නැත. උන්වහන්සේගේ ජීවිතයේ නැවත කටු සටහන් ලියලා නැවතත් ඒක ලියන ස්වභාවයක් දකින්න තිබුණෙත් නැහැ. උන්වහන්සේ ලියන දේ එකවරම ලියනවා. ලියන දේ එක වතාවෙන්ම ලියා මුද්‍රණයට යැවීම සිරිතයි. උන්වහන්සේගේ සිරිත තමයි ලියන දේ එකවර වතාවෙන්ම ලියලා මුද්‍රණයට යවන එක. අද ලංකාවේ අයට පමණක් නොව ලෝකයේ බොහෝ සිංහල ජනතාවට මෙම ග්‍රන්ථ වැදගත් වී ඇත. අද ලංකාවේ අයට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට සිංහල ජනතාවට මේක මේ උන්වහන්සේ විසින් ලියපු රචනා කරපු ග්‍රන්ථ වැදගත් වෙලා තියෙනවා. උන්වහන්සේ රචනා කරපු පළවෙනි ග්‍රන්ථය තමයි නිර්වාණ විනිශ්චය. එසේ රචිත ග්‍රන්ථ අතර පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවන් උපෝසත අෂ්ටාංග සීලයේ රකිමින් කල්ගත කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන පොහොය දිනය ග්‍රන්ථයත්. පෙහෙවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් උපෝසත අෂ්ටාංග සීලය රකිමින් කල්ගත කරන්නට ඕන ආකාරය ගැන ප්‍රකාශ කරලා තියෙන පොහොය දිනය ග්‍රන්ථය. පොහොය දිනය කියන ග්‍රන්ථයක් තියෙන උන්වහන්සේ රචනා කරපු එක ග්‍රන්ථයක් ගැන දන්නවා නිර්වාණ විනිශ්චය. ඊළඟ ග්‍රන්ථය තමයි පොහොය දිනය ග්‍රන්ථය. පොහොය දිනයේදී මොනවද කරන්නට ඕන? පෙහෙවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් උපෝසත අෂ්ටාංග සීලයේ රකිමින් තමාගේ සීලය ආරක්ෂා කර ගනිමින් සීලය බිඳෙන්නේ නැතිව කොහොමද කටයුතු කරන්නට ඕන කියන එක ගැන තමයි එහෙනම් මේ පොහොය දිනේ කියන ග්‍රන්ථයේ හේරුකානේ චන්දවිමල හාමුදුරුව රචනා කරලා තියෙන්නේ. පොහොය දිනේ ග්‍රන්ථය දන්නවා හේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන් වහන්සේගේ. ඊළඟ ග්‍රන්ථයේ නිර්වාණ විනිශ්චය පළවෙනි ග්‍රන්ථයේ සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න 100කට පිළිතුරු සැපයෙන ධර්ම විනිශ්චය ග්‍රන්ථයත්. සමාජයේ බොහෝ දෙනෙකු අතර තියෙන ප්‍රශ්න 100කට පිළිතුරු තියෙන පොතක් තමයි ධර්ම විනිශ්චය කියන පොත. ධර්ම විනිශ්චය කියන පොත සමාජයේ බොහෝ දෙනෙකු අතර තියෙන ප්‍රශ්න 100කට පිළිතුරු සපයපු පොත. එහෙනම් පොත් තුනක් අපි දැන් දන්නවා. පළවෙනි පොත නිර්වාණ විනිශ්චය. ඊළඟට අපි දැනගත්ත පොත තමයි පොහෝ දිනය. පොහෝ දිනය කියන පොතේ තියෙන විස්තරය තමයි සිල් ගත්තට පස්සේ ඒ සිල් ගත්ත පිරිස විසින් පොයේ දවසේ කටයුතු කරන්නට ඕන ආකාරය ගැන කියවෙන, සමාජයේ බොහෝ දිනක අතර තියෙන ප්‍රශ්න 100කට පිළිතුරු සපයන ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය. බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන ආකාරයේ විස්තර කෙරෙන බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථය. බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන ආකාරයේ විස්තර කෙරෙන බෞද්ධයාගේ අත්පොත කියන ග්‍රන්ථයත් රේරුකහණේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේගේ වටිනා ග්‍රන්ථයක්. එකේ අන්තර්ගත වෙන බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන්නට ඕන ආකාරය. දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන පාරමිතා ප්‍රකරණේ. දස පාරමිතා පිළිබඳව දීර්ඝ විස්තරයක් කෙරෙන රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථය පාරමිතා ප්‍රකරණය. ඊළඟට අභිධර්ම මාර්ගය කියන පොත. අභිධර්ම ඉගෙන ගැනීමට කැමති අයට ඉහළ දැනුමක් ලබා දෙන අභිධර්ම මාර්ගය ග්‍රන්ථයත් ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයක්. අභිධර්මය ඉගෙන ගැනීමට කැමති අයට ඉහළ දැනුමක් ලබා ගන්නට පුළුවන් ග්‍රන්ථයක් තමයි
අභිධර්ම මාර්ගය කියන ග්‍රන්ථය. ඉතාමත් ප්‍රයෝජනවත් වෙන ග්‍රන්ථයක්. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ නැහැ. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයවත් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයවත් ලැබුවේ නැහැ. උපාධියක් ලබාගෙන හිටියේ නැහැ. ඒ වුණාට උන්වහන්සේ සුවිශේෂී භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා. ඒ කොහොමද උන්වහන්සේ සුවිශේෂී වුණේ කියලා අපි බලමු. බුරුමයට වැඩම කරලා උන්වහන්සේ පන්සල් අධ්‍යාපනය ලැබුවා. ඒ ලැබපු අධ්‍යාපනය ඉතාමත් ඉහළ මට්ටමින් ලබාගෙන තිබුණා. ඊට අමතරව උන්වහන්සේ භාවනා කිරීමෙන් ලැබපු දැනුමෙන් මේ සියලුම ග්‍රන්ථ, මේ සියලුම පොත්පත් උන්වහන්සේ රචනා කරලා තියෙනවා. පන්සල් අධ්‍යාපනයත් භාවනා කිරීමෙන් ලැබූ අත්දැකීම් මැරෙන්නට උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයක් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබුණේ නැහැ. ඒ වුණත් උන්වහන්සේට මේ රචනා කරපු ග්‍රන්ථවලට ලැබුණු සම්මාන තුලින්ම පැහැදිලි වෙනවා මේ ග්‍රන්ථ කොච්චර වටිනවද කියලා. කොයිතරම් වැදගත්ද කියන එක ඒ තුලින් පැහැදිලි වෙනවා. මෙම ග්‍රන්ථ කොපමණ වැදගත්ද යන්නට හොඳම සහතිකය වන්නේ උන්වහන්සේගේ හැකියාව දැන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන ආදීන් උන්වහන්සේට පිරිනැමු උපාධි සහතිකයි. මේ ග්‍රන්ථ කොච්චර වටිනවද කියලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. සමහර උසස් අධ්‍යාපන ආයතන වලිනුත් විශ්වවිද්‍යාල වලිනුත් උන්වහන්සේට උපාධි සහතික, උපාධි, ගෞරව උපාධි ලැබුණා. පළවෙනි මේක තමයි ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පාලි, සංස්කෘත, සිංහල කියන භාෂාවන් පිළිබඳව හසල දැනුමක්, ඉතා හොඳ දැනුමක් තියෙන අයට ලබා දෙන සම්මානේ සම්මාන පණ්ඩිත කියන උපාධිය. ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පාලි, සංස්කෘත, සිංහල කියන භාෂා පිළිබඳව හසල දැනුමක් තියෙන අයට ලබා දෙන උපාධියක් තියෙනවා. ඒ උපාධිය තමයි සම්මාන පණ්ඩිත කියන උපාධිය. මේ උපාධිය රේරුකාරී චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේට ලැබෙනවා. පාලි, සංස්කෘත, සිංහල කියන භාෂා පිළිබඳව හොඳ දැනුමක් තියෙන අයට ලබා දෙන ප්‍රාචීන භාෂෝපකාර සමාගම් මගින් ලබා දෙන උපාධියක් තමයි සම්මාන පණ්ඩිත උපාධිය. මේ උපාධිය රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණා. ඊට අමතරව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලය මගින් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය පදවියක් ලබා දුන්නා. එම විශ්වවිද්‍යාලයේ මගින්ම 1963 වසරේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධියද පිරිනැමිණි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විදිහට හඳුන්වන්නේ අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය පදවියක් ලබා දෙනවා. මහාචාර්ය පදවිය ලබා දෙනවා. ඊට අමතරව මේ කැලණිය විශ්වවිද්‍යාලය මගින්ම 1963 අවුරුද්දේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය මේ රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුවන්ට ලබා දෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මගින් රේරුකාණී චන්දවිමල නාහිමියන්ට ලබා දුන් අභිධර්මයේ පිළිබඳව මහාචාර්ය පදවිය 1963 වසරේදී ලබා දුන්නු උපාධිය සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය. ඊළඟට අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මගින් ප්‍රවචන විශාරද සම්මාන උපාධියද පිරිනැමුණු අතර ප්‍රවචන විශාරද සම්මාන උපාධිය, ප්‍රවචන විශාරද සම්මාන උපාධිය ලබා දෙන්නේ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය. අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මගින් තමයි ප්‍රවචන විශාරද සම්මාන උපාධිය රේරුකාණී චන්දවිමල නායක හාමුදුරුවන්ට ලබා දීලා තියෙන්නේ. 1976 වසරේදී ශ්‍රී ලංකා විශ්ව ස්වේජින් නිකායේ මහානායක පදවියද ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක පදවිය 1976 වසරේ තමයි ලැබෙන්නේ ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක පදවිය.
එක්දස් නවසය අනු පහවරසේදී අමරපුර මහා සංග සභාව මගින් අමරපුර මහා මහෝපාද්‍යාය ශාසන සෝභන යන ගෞරව නාමයෙද්ද උන්වහන්සේ වෙත පිරිනමා ඇත. එක්දස් නවසය අනු පහවරසේදී අමරපුර මහා සංග සභාව මගින් අමරපුර මහා මහෝපාද්‍යාය ශාසන සෝභන යන ගෞරව නාමය ලබාදෙන එක්දස් නවසය අනු පහේ. ඊට අමතරව මෙතරම් ගරුණාම උගත්කම් තිබුණත් උන්වහන්සේ ඉතා චාම් අල්පේච්ච ජීවිතයක් ගත කළහ. ඉතාමත් චාම් අල්පේච්ච ජීවිතයක් තමයි රේරුකාණෙ චන්දවිමල හාමුදුරුව ගත කළේ. උන්වහන්සේට ලැබුණු ගෞරව උපාධි ගෞරව සම්මාන පිළිබඳ අනිවාර්යෙන්ම හොඳින් අවධානය යොමු කරන්න. ඒ තරම් වටින උන්වහන්සේ රචනා කරපු ග්‍රන්ථ ප්‍රමාණය, එවගේම උන්වහන්සේ රචනා කරපු පළවෙනි ග්‍රන්ථය, මේවා හැම එකක් පිළිබඳවම අවධානය යොමු කරන්නට ඕන. මොන නායකකම් තිබ්බත් උන්වහන්සේ කුඩා කාමරයක් තුළ ඉතා නිහතමානී දිවි පෙවතක් ගෙවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. කුඩා කාමරයක් තුළ ඉතා නිහතමානී දිවි පෙවතක් ගත කරපු භික්ෂුන් වහන්සේ නමක් තමයි රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. ඉතින් ධර්මග්‍රන්ථ රාශියක් රචනා කළද ඒ හැම එකක්ම පුටුවේ හිඳගෙන කුඩා ලෑලි කෑල්ලක් මත තබාගෙන ලියා ඇත. ධර්මග්‍රන්ථ රාශියක් රචනා කළාට උන්වහන්සේ රචනා කළේ පුටුවේ ඉඳගෙන කුඩා ලෑලි කෑල්ලක් ඒ පුටුව මත තියාගෙන. උන්වහන්සේට වටිනා කියන මේස පුටු ඇඳ ඇතිරිලි බුමුතුරුණු වලින් යුක්ත වූ සුකෝප භෝගී දිවි පෙවතක් නොගෙවූ අප හිමිපාණන් වහන්සේ. උන්වහන්සේට වටින කියන මේස පුටු ඇඳ ඇතිරිලි බුමුතුරුණු තිබුණේ නැහැ. තමා රචනා කළ ග්‍රන්ථ විකුණා මුදල් සෙවීමට සූදානම් වූයේද නැත. තමා රචනා කළ ග්‍රන්ථ විකුණා මුදල් සෙවීමට සූදානම් වූයේ නැත. මුදල් හොයන්න උත්සාහ කළේ නැහැ. වර්තමානයේ නම් කවුරු හරි ධර්ම ග්‍රන්ථයක් රචනා කරනවා නම් ඒ තුළින් මුදල් ඉපයීම තමයි ප්‍රධානම කාරණය බවට පත් කරගන්නේ. රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුව කිසිම දවසක තමා රචනා කරපු ග්‍රන්ථ විකුණලා මුදල් හොයන්නට සූදානම් වුණේ නැහැ. ඒ නිසා අදටත් උන්වහන්සේ විසින් රචනා කරපු සියලුම පොත් අන්තර්ජාලය ඔස්සේ භාගත කරගන්නට පුළුවන් PDF ෆයිල් විදිහට භාගත කරගෙන කියවන්නට පුළුවන් ඔබට හැකියාව තියෙනවා. ඒවා හුදෙක්ම ධර්මදානයේ පිණිසම රචනා කළ බව නොරහසකි. ධර්මදානයේ පිණිසමයි රචනා කරලා තියෙන උන්වහන්සේ සියලුම ග්‍රන්ථ. ඒ බව උන්වහන්සේගේ ග්‍රන්ථයකම සඳහන් කොට ඇත්තේ මෙසේ. ඒ පිළිබඳව උන්වහන්සේ තමන්ගේ ග්‍රන්ථයක් තුළම මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. අපි බලමු උන්වහන්සේ සටහන් කරලා තියෙන්නේ කොහොමද කියලා. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට, මගේ පොත්වල කොටස් උපුටා ගත්තාට, මගේ නමක් මකලා වෙන කෙනෙකුගේම නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක නීති විරෝධී වුණාට මගෙන් නම් තහනමක් නැහැ. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට, මගේ පොත්වල කොටස් උපුටා ගත්තාට, මගේ නමක් මකලා වෙන කෙනෙකුගේම නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක නීති විරෝධී වුණාට මගෙන් නම් තහනමක් නැහැ. ඒ විදිහට උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී සඳහන් කළා තියෙනවා තමන්ගේ ග්‍රන්ථ උපුටා ගැනීම පිළිබඳ. උන්වහන්සේ කුමන ආකාරයේ කෙනෙකුද යන්නට ඉහත පාඨයම ප්‍රමාණවත්ය. උන්වහන්සේ කොයි වගේ ජීවිතයක්ද ගත කරන්නට ඇත්තේ කියන එක පිළිබඳව අවබෝධ කරගන්න අපිට ඒකම ප්‍රමාණවත් වෙනවා. උන්වහන්සේ භාවනාව ගැන පොත් රචනා කළේ තමන් වහන්සේ ලත් අත්දැකීම් ඇතිවය. භාවනාව පිළිබඳව උන්වහන්සේ ග්‍රන්ථ රචනා කරලා තියෙනවා. ඒ ග්‍රන්ථ රචනා කරලා තියෙන්නේ තමන්ගේම අත්දැකීම් පදනම් කරගෙන. උන්වහන්සේ භාවනාවට
ගොඩක් ලැදිකමක් දක්වපු භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම අභිධර්මයේ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තිබුණු භික්ෂුන් වහන්සේ නමක්. බුදුබණ තම ජීවිතයට ලංකරගෙන සුපේසල ශික්ෂාකාමී දිවි පෙවතක් ගෙවූ උන්වහන්සේ අපවත් වීමට පෙර ස්වකීය ආධානය සිදු කරන ආකාරයේද ලියා තිබීම විශේෂත්වයකි. අපවත් වීමට පෙර ස්වකීය ආධානය සිදු කරන ආකාරයේද ලියා තිබීම විශේෂ අවස්ථාවක් විදිහට සඳහන් කරන්නට සටහන් කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුබණ තම ජීවිතයට ලංකරගෙන සුපේසල ශික්ෂාකාමී දිවි පෙවතක් ගෙවුන් වහන්සේ අපවත් වීමට පෙර ස්වකීය ආධානය සිදු කරන ආකාරයේද ලියා තිබීම විශේෂත්වයක්. උන්වහන්සේ තමන්ගේ ආධානය කරන්නට ඕන ආකාරය ගැන සඳහන් කරලා තියෙනවා. තම සිරුරද්ද දින ගණන් තබා නොගෙන දරගොඩ ගසා අවසන් වූ විගස ආධානය කොට අන් අයට දැනුම් දෙන ලෙස එහි සටහන් කොට තිබිණි. තම සිරුරද්ද දින ගණන් තබා නොගෙන දර ගොඩ ගසා අවසන් වූ විගස ආධානය සිදු කරන්නට කියලයි උන්වහන්සේ දැනුම් දීලා තියෙන්නේ. සෑම දෙයක්ම අනිත්‍ය බව ලෝකයාට පසක් කර දෙමින් උන්වහන්සේ 1997 ජූලි 4 දින සිහියෙන් යුක්තව අපවත් වූ සේක. 1997 ජූලි 4 සිහියෙන් යුක්තව උන්වහන්සේ අපවත් වී වදාලා. උන්වහන්සේ 1997 ජූලි මාසයේ 4 සිහියෙන් යුක්තව අපවත් වී වදාලා. රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුව. උන්වහන්සේගේ ඉල්ලීම මත ආදාහනේ ඉතා චාම් ආකාරයට සිදුකොට පින් අනුමෝදන් කළා. උන්වහන්සේගේ ආදාහනය සිද්ධ වෙච්ච ආකාරය ගැන අපිට පුළුවන් පුංචි වීඩියෝ එකකින් නරඹන්නට. අපි ඒක නරඹමු. ඉතින් උන්වහන්සේගේ ආදාහනමය අවස්ථාවට සහභාගී වෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු තමයි, ඒ වගේම දායක පිරිස් පිළිබඳ තොරතුරු මේ සඳහන් වෙන්නේ. උන්වහන්සේගේ දේහය තැන්පත් කරලා තියෙන චාම් ආකාරය මේ සඳහා අපිට දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ කෙහෙල්කොට මත පහන් දැල්වල මේ තියෙන උන්වහන්සේගේ දරසෑය චාම් විදිහට උන්වහන්සේගේ දරසෑය හදලා ඒ දරසෑය දර ගොඩ ගහලා ඉවර වෙච්ච සැනින් ආදාහන කටයුතු සිද්ධ කරන්නට කියලා තමයි දක්වලා තිබිලා තියෙන්නේ. ඉතින් මුන්වහන්සේ තමයි ඔය සියලුම ග්‍රන්ථ රචනා කරමින් සියලුම ආකාරයෙන් ශාසනික මෙහෙවර සිද්ධ කරමින් ශ්‍රී ලංකාවේ
බුද්ධ ශාසනයේ නොමැකෙන නාමයක් දිනාගත්ත රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේ. ඉතින් අපි ඒ විදිහට සාකච්ඡා කරමින් සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ 1 වෙනි කොටස අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳ තොරතුරු අපි මේ පාඩම් සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුළින්. එසේනම් අපේ නාලිකාව හා සම්බන්ධ වෙමින් ඊළඟ කොටස් ඔබට හදාරන්නට පුළුවන්. ඊළඟ කොටස අනගාරික ධර්මපාලතුමා ගැන විස්තරයක් ඊළඟ පාඩමේදී අපි කතා කරන්නට සූදානම් වෙනවා. ඊට අමතරව අනිකුත් පාඩම් සියල්ලක්මත් මේ විදිහට පාඩම් විදිහට සකස් කරලා අපේ නාලිකාවේ පළ කරන්නට අපි අදහස් කරනවා. අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් මේ පාඩමෙන් සමුගන්නවා. තරමක දීර්ඝ පාඩමක් බවට පත් වුණා. අවශ්‍ය සියලු කරුණු ඉතා හොඳින් ධාරණය කරගනිමින් ඉදිරියට යා යුතු නිසායි එහෙම කාලය ගත වුණේ. එසේනම් ඊළඟ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.